වටිනාකම දියුද පුද්ගලයන් නිදි ගැන්වී ඉන්න යුගයක අපේම භෝග සමහරක් ඒ වගේම නිදි ගැන්වී තියෙනවා. මට අද කතා කරන්න හිතුනේ ඔබට පසුගිය වැඩසටහනක දුන්න ඉඟියක් විදිහට නිදි ගැන්වුණු භෝගයක කියන්නේ ඇයි මේ නිදාගෙන ඉන්න මෙච්චර වැදගත් භෝගයක් කියන එක ඔබට දැනුවත් කරන්න. විශේෂයෙන්ම මම අද කතා කරන්නේ මඤ්ඤොක්කා ගැන. ඔබ දන්නවා मोका සමංගේ ගේනින බෑග් එකේ කෙනෙකුට පේන්න ගෙනියන්නේ මොකද එච්චරටම අවතක්සේර වෙලා තියෙනවා. අපි කතා කරන්නේ ඒකයි. يعني මඤ්ඤොක්ක අලගෙන අපි කතා කරනවා. නමුත් කොළ ගැන කතා කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉන්දීට අපේ සම්ප්‍රදායික ගැමියෝ ගමියාය දන්නවා කොළවල රසය. ඒ වුණත් ඒ රසය වුණත් يعني එයාලා වුණත් යුගයේ පුරුදු වෙලා තියෙන්නේ වෙළඳ පලාව. ඔබ දන්නවද? ඒ කියන්නේ අප්‍රිකානුවෝ විශේෂයෙන්ම මඤ්ඤොක්කා ප්‍රධාන ආහාරයක් ගන්න රටවල් අතර අප්‍රිකානු රටවල් විශේෂයි. ඉංගොලගේ කේමනක් තියෙනවා. ඒ කියන්නේ අල පොළවේ ඉඳගෙන පාන් දෙනකොට අපිට කොළ දෙනවා. ඒ කියන්නේ වායු පරිසරයේ මස්කි. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ පෝෂණයෙන් අනූන හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මඤ්ඤොක්කා කොළවල. මඤ්ඤොක්කා කොළවල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ගත්තොත් එහෙම අලවලමින් 10 ගුණයක්. पला वर्ग ससंदनकोटेम प्रोटीन तीन मंजोकावल मंजोकावल तीन प्रोटीन प्रोटीन विविध प्रोटीन वर्ग तीन अभी अत्यावश्य अमाइनो अम्ल तीन सीरम अमाइनो वाले अम्ल अडंग प्रोटीन वर्ग तमायलवल अडंग तीन एक अफ्रिका नो सल मस्के नम बदक त्यागा अपेयो तीतमी विलंद पला වාණිජ්‍ය පලා ඒ කියන්නේ වස විස තියෙන කිලුටු වෙච්ච ඒව තමයි භුක්ති විඳින්නේ. ඔකට මඤ්ඤොක්කාවල තියෙන ඒ ප්‍රෝටීන් අගය ගැන කතා කරොත් එන්න ඊට අමතරව එයා වැඩියෙන් තියෙන ආහාරමය තන්තු ඒක විශේෂයෙන් මලබදයේ ඇති කරන්නේ විශේෂයෙන් මතක තියාගන්න ඒ තන්තු ප්‍රමාණය ඇඟට ගියාම ඔබ දන්න ප්‍රොබයොටික් බැක්ටීරියා අපි කියන්නේ ඔය ටීවී ඇඩ් වල තියෙන අපේ හිතකර බැක්ටීරියාන් ශරීරය තුල වර්ධනය වෙනකොට प्रबल प्रतिशक्तीकरण पद्धति विटमीन विटमीन बी तमंगे सजीव वैडिकर विटमीन ए तमंगे दुष्टि वैडिकर एक जान वलतेन डीएनए बिंदु हरिगस्ट खनिज लवण पोटासियम अधिक जल संचलन यामन शरीर करण एक मतगति आगत विशेष फॉस्फरस कैल्शियम वैडिंद ऑस्टियोपोरोसिस रोग तत्न अस्थिमे दड़ी बव कति करम यकडाई कोपर प्रतिशक्तीकरण पद्धति वेडिदुनुकरण खनिज लवण बलानी अवतक्षेर कर मन्योक्का
කියන්නේ දඩු පිටින් කපලා වේලලා කුඩු කරලා ඒ සත්ව ආහාර වලට අපනයනය කරනවා. අපේ රටේ එහෙම දෙයක්වත් නැහැ මොනම දෙයක්වත් නැහැ. අපි මේ තේන මඤ්ඤොක්කා බුදින්නේ නැහැ. නමුත් විශේෂත්වය මෙහෙමයි. මම කියුවේ මඤ්ඤොක්කා කොළවල තියෙන විශේෂත්වය. නමුත් ඔබ දන්නවා මඤ්ඤොක්කා වල තියෙන කියන්නේ විශේෂත්වය තමයි එය කිසිම මඤ්ඤොක්කා එකක අපේන්නේ ලෝකේ නැහැ. ගෝලීය වශයෙන් ඔබට හොයාගන්න බෑ. විෂරහිත මඤ්ඤොක්කා. ඔබ දන්නවා මඤ්ඤොක්කා වල සයනයිඩ් කියන විෂයක් තියෙනවා. නමුත් සයනයිඩ් කියන්නේ ඒක ගන්න කාපු ගමන් මේ කියන්නේ විෂ වෙන දෙයක් නෙමෙයි. සයනයිඩ් ඇති කරන මඤ්ඤොක්කා වල තියෙනවා එක්තරා රසායනික සංයෝගයක්. එය ඒ කියන්නේ පටක බිඳු නම අලේ කොළවල කොම පටක බිඳු නම එන්සයිම ක්‍රියාවලියකින් ඒ කියන්නේ HCN නිදහස් කරනවා. මෙන්න මේ HCN නිදහස් කිරීම තමයි නරක. ඒකයි පිසීමේදී අපි කියන්නේ ඒ කියන්නේ අරලා පිහින්න කියලා මොකද ඒවා වාෂ්ප වෙලා යන්න. මොකද මේ HCN කියන සංයෝගය තාපස්සයි. රස්නේට ඉන්නේ නැහැ. ඒකෙන්ද වාෂ්ප වෙලා යනවා. ඒකෙන්ද ඒකම කොළ මැල්ලුමක් හදනකොට එක්ක හීනියට කපන්න ඕනේ එක්ක තලන්න ඕනේ. අපේ ඒ කියන්නේ ගමේ ආච්චම්මලා අම්මලා දන්නවා වනේ දාලා කොටලා තමයි මඤ්ඤොක්කා තෙල් දානවා. කොට තද රස්නේයි ඒකට පටක බිනීම නිසා ඒ කියන්නේ කවදාකවත් HCN ඇතුළු වෙන්නේ නැහැ. ඒකට එංගොල්ලගේ පෝෂණය අනිවාර්යයෙන්ම රැඳිලා තියෙනවා. ඒකට මේ හින්දා තමයි අපිටම මඤ්ඤොක්කා ගැන හිතන්න කියන්නේ ගුණෙන් අනුන දෙයක් කියලා. නමුත් ඔබ මඤ්ඤොක්කා ඒ කියන්නේ කොළ ගන්නවනම් හැමතිස්සම මතක තියාගන්න මඤ්ඤොක්කා වල විෂ වැඩියෙන්ම තියෙන්නේ ගහේ මෙන්න මේ ලපටි දැල්ලේ. අඩුවෙන්ම තියෙන්නේ අපි කන අලේ මදි. අලේ වැඩියෙන්ම තියෙන්නේ පොත්තේ. ඒකෙන් හින්දා ඔබ මඤ්ඤොක්කා පරිභෝජනය කිරීමේදී ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ගහේ උදාහරණයක් විදියට මම මේ ගත්ත කොළ මේ කොළ ගත්ත උදේින්නම් කියන්නේ කොළ 8ක් 10ක් ගියාට පස්සේ මෙන්න මේ කොළ ටික කියන්නේ පලා විදියට ගන්න. උඩ කොළ ගන්න එපා. ඔද ලපටි කියලා ගන්න එපා. මොකද මේවල ඒ HCN අඩංගු සංයෝගයේ වැඩි. පොඩ විශේෂත්වය තමයි මඤ්ඤොක්කා ගහේ උපත නැත්නම් මඤ්ඤොක්කා බීජේ කොහෙවත් නැහැ රසායනික සංයෝගයක් HCN නැත්නම් හයිඩ්‍රජන් සයනයිඩ් ඇති කරන සංයෝගයක්. එය පැලවෙනකොට හිරුවෙලියේ මාර්ගයෙන් තමයි සංයෝගය ඇති වෙන්නේ. කොට ඒකයි කියන්නේ ලපටි දැල්ල තමයි කියන්නේ. එය කෙලින්ම පල්ලෙහාට ගෙහිලා අලිය තැම්පත් වෙන. එහෙනම් මතක තියාගත යුතු තව කාරණයක් තමයි. ඒ කියන්නේ කොළ ගන්නකොට ඒ කියන්නේ කොළ 8-10 පල්ලෙහෙන් ගන්න ඔබ සෙවන තත්යේදී තිබෙන කොළ ගන්න එපා. විශේෂයෙන්ම මතක තියාගත යුතුයි ඒ කියන්නේ නයිට්‍රජන් අධික පෝර තියෙන පසක නයිට අපි යූරියා වගේ නයිට්‍රජන් දාලා තියෙන නම් ඒ වගේ වුණත් HCN වැඩි වෙන්න පුළුවන්. ඒකම ජලයට යට වුණු ශාකයක වුණත් HCN ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකෙන්ද ඒ ගැන හිතන්න. වර්ගානුවත් වෙනස් වෙනවා. ඔබ දන්නවා. ඒ කියන්නේ අපි මල් මඤ්ඤොක්කා කියලා කියනවා. ඒකේ තමයි වැඩිම HCN තියෙන්නේ. නමුත් අපේ ගමේ ඒ කියන්නේ ග්‍රාමීය ජනතාව අලි මඤ්ඤොක්කා වුණත් භුක්ති විඳිනවා. නමුත් එංගොල්ලෝ දන්නවා ක්‍රමවේදය ඒ කියන්නේ මැල්ලුම් හදලා තමන්ගේ පෝෂණ අවශ්‍යතාවයේ අවශ්‍ය ප්‍රෝටීන ඛනිජ වර්ග සියලුම ඒ කියන්නේ භෝගයේ මඤ්ඤොක්කා වලට උරුම වූ ඒ පෝෂණීය සංයුතිය ශරීරයට ඇතුළු කරගන්න. ඒකෙන්ද මේ වැඩසටහනින් අපි දියත් කරන්නේ ඉතාමත්ම ලෙන්ගතු භෝගයක් අපේ ගෙවත්තේ ඕනෑම භෝගයක් එක්ක හිතකරව බද්ධ වී වැවෙන මඤ්ඤොක්කා ශාකය ගැන ඔබ වැඩි සැලකිල්ලක් දක්වන්න ඔබ අලගන්නවා වගේම කොළ ගැනත් හිතන්න. මොකද කොළ අපිට පෝෂණය සපයනකොට ඒ කියන්නේ අල සපයන්නේ ආහාර සුරක්ෂිතතාවයට කුසගිනි නිවන්න. ඉතින් මෙවැනි වූ ඒ කියන්නේ අවතක්ෂේරු භෝගයක් විදිගැන්ලී තියෙන අවස්ථාවක අපි මෙයාව ඒ කියන්නේ අපිවත් ඒ කියන්නේ අහරවලා විදිගැනිමෙන් අහරවලා ඒ කියන්නේ දේශයේ උන්නතියට ගත්තොත් ඒක තමයි කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ. එහෙනම් මඤ්ඤොක්කා පිළිබඳ දේවල් ගොඩාක් කියනවා, අලගෙන ගොඩක් තියෙනවා. එහෙනම් නැවත දිනයක එවන් වැඩසටහනකින් හමු වෙමු. සුබ දවසක්.